අවිතික්කම සීලය කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? දැන් මෙහෙමයි. මේ සීල ප්‍රතිපදාවේ පංච සීල පිළිවෙතක් තියෙනවා. මේක ත්‍රිපිටකයේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ සීල විග්‍රහය තියෙනවා. සංවර සීලය හතරක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, පාතිමොක්ඛ සංවරය, ආයතික සංවරය. මේ ආයතික සංවරය පූර්ණ වෙනවා නම් ප්‍රහාණ සීලය, චේතනා සීලය පූර්ණ වෙනවා. ප්‍රහාණ සීලය, චේතනා සීලය පූර්ණ වීමත් සමග විරමණය, වේරමණී සීලය පූර්ණ වෙනවා. එතකොට සතර සංවර සීලයත් පූර්ණ වුණාම, මේ හතරත් පූර්ණ වුණාම මේ වීතික්කම භවයේ මිදි නිදහස් වෙලා අවිතික්කම භවට පත් වෙනවා. ඒ කියන්නේ අර රිය ගමන වීතියක ගමන්, මේ සංසාර රිය ගමන වීතියක ගමන් කරනවා. පාරක් හදා ගන්නවා. ඒ පාර හදන එක නවත්තනවා. ඒකයි අවිතීක්කම. වීතිය හදන්නේ නැහැ. පාර හදන්නේ නැහැ. රිය ගමන හදන්නේ නැහැ. ඒක නිසා අවිතීක්කම සීලය කියලා ඒකට කියනවා. එතකොට මේ අවිතීක්කම සීලය පූර්ණ වෙන්නේ සංවර සීලය නිසා. චේතනා සීලය නිසා. ප්‍රාණ සීලය නිසා. ඒ අනුව වේරමණී සීලය, අවිතීක්කම සීලය පූර්ණ වෙනවා. එහෙම එතකොට පංච සීලය කියලා අදහස් කරලා තියෙන්නේ ඒක පංච සීල ප්‍රතිපදාව. අර සමාදන් වෙන පන්සිල් බුදුහාමුදුරුවන්ගේ එකක් නෙමෙයි. සමාදන් වෙන පන්සිල් මේ මහා සම්මත රජුරුවන්ගේ කාලේ ඉඳන්, දීපංකර බුදුහාමුදුරුවන්ගේ ඉඳන් සම්මතයෙන් පනවාගත්ත හොඳ යහපත් ක්‍රියාකාරකම පැවැත්මට උපකාර වෙන. ඒක පැවැත්මට ඕන. ඒක පැවැත්මට යහපත්. හැබැයි නිවනට කිසිසේත්ම ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්ස. තව ස්වාමීන් වහන්ස, දැන් බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුල ධර්මයේ දේශනා කරානේ. එකම දවසකවත් බුදුහාමුදුරුවෝ ධර්ම දේශනාවක් කරන්නට පෙර පන්සිල් දීලා සිල් සමාදන් කරලා කරේ නැහැ. කරානම් ත්‍රිපිටකේ තියෙන්න ඕනේ. එහෙනම් පන්සිල් මේ දුන්නා කියලා. කිසි දවසක නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ මේ ධර්ම දේශනාව කරලා, මේ සීල විග්‍රහය කරලා, මේ සීලය පිළිපදියාම ඒ පුද්ගලයා ධර්ම දේශනාව අවසානයේදී මේ පටිවිරතෝ හෝති කියන සීලය පිළිපදියා. සීලේ පටිච්චාය නරාසපඤ්ඤ. සීලේ පටිච්චාය කියන්නේ සීලය පිළිපදියා, අදිෂ්ඨාන කරගත්ත විතරයි. ඒ මිසක් මේ බුදු කෙනෙක් සීල් සමාදන් කරවන්නේ නැහැ. කීයටවත් සිල් සමාදන් කරවන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි.